විෂකාරක අඩංගුයි කියලා. ඒ නිසා නැවත මේවා එකතු කරනවයි කියලා. එතකොට දැන් මේවා පාවිච්චි කරපු දරුවන්ට මව්වරුන්ට වෙච්ච හානියට වග කියන්නේ කවුද? අමූලික බොරුවක් කියලා වගකීමක් අතව මේ පාර්ලිමේන්තුවේ දෙමන් කියනවා මේක. ගෙබිම විෂබීජ හරණයට දස ගුණයක ප්‍රබල ආරක්ෂාවකින් ලයිසෝල්. දරුවන් සහ මව්වරුන් අතර බෙදා හැර ඇති ත්‍රිපෝෂ තොගයක පිළිකාකාරක තිබේද? මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොහිණි විජේරත්න මහත්මිය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. දිවයින පත්‍රයේ මුල් පිටුවේ තියෙනවා හම්බන්තොට සූර්යවැව දරුවන්ගෙන් 80%කට මන්ද පෝෂණය කියලා. අනිත් කාරණාව අද බලන්න මෙන්න මේ පත්‍රයේ 6 පිටුවේ තියෙනවා බෙදා දී ඇති ත්‍රිපෝෂවල මේක තියෙන ඇල්ෆා ට්‍රොක්සින් කියලා විෂකාරකයේ අඩංගුයි කියලා. ඒ නිසා නැවත මේවා එකතු කරනවයි කියලා. එතකොට දැන් මේවා පාවිච්චි කරපු දරුවන්ට මව්වරුන්ට වෙච්ච හානියට වග කියන්නේ කවුද? මේ ප්‍රශ්නයක් නැහැයි කියලා කියන්න මං කොයිසාලකත් සූදානම් නැහැ. පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. ෆ්ලොටොක්සින් ගේන්න යන්නේ වොයේජ් එකේදී, එහෙම නැත්නම් මොහොතේ එනකොට සති දෙකක් ඇතුළත පුංචි හලුත් හිතක් වගේ තියෙනවා. ඒකත් ලෝක මට්ටම 120යි තියෙන්නේ. නමුත් අපි ඒක වඩා ආරක්ෂාවට 30ක් දාලා තියෙනවා. ඔය ප්‍රශ්නය සම්බන්ධව ඊයේ හවසම මම කතා කරා. අමූලික බොරුවක් කියලා වගකීමක් අතව මේ පාර්ලිමේන්තුවේදී මම කියනවා මේක. මොකද හේතුව මේ ප්‍රශ්නයට සම්බන්ධව සම්බන්ධ වෙලා තියෙන අයට මම නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි කියලා අද උදේ ඊයේ රෑ 11ට කතා කළත් ලේකම්තුමාටත් කිව්වා. මොකද මේක හරි අසාධාරණ කතාවක්. බුද්ධ පූජාව කෑවයි කියලා කතාවක් ගියානේ. එතකොට දරුව 43 ලක්ෂයක් ඉන්නකොට ඒක දරුවෙකුගේ වෙන්නේ නැති ඒක සමහරක්. ඉතින් එහෙම නොඉන්න බෑ. සිදුවීමක් එක සිදුවීමක් අරගෙන පත්තරේ ගහනවා මුළු බුද්ධ පූජාවම කනවා හැම පන්සලේම කියලා. නිවුස් එක පත්තරේ ගිය එකක්ද මොකේ ආවද කියන එක නෙවෙයි ගැටලුව වෙන්නේ. අපි ප්‍රශ්නේ සර්පයාගේ ඔළුවෙන් අල්ල ගන්න ඕනේ නිසා දැන් ඔබතුමා මේකේ බලන්න මෙතුමා කියනවා මේ උපුල් රෝහණ මහත්මයා ඒ ත්‍රිපෝෂ එකතු කරනවයි කියලා දැන්. ඒ කියන්නේ පිළිගෙන තියනවා මේකේ විෂකාරකයක් තියනවා කියලා. සම්බන්ධව මේ වෙනකොට මේ මොහොත වෙනකොටත් ඔහුට ඒ සම්බන්ධව විද්‍යාත්මක පදනම කුමක්ද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. ඒකට උත්තරේ ලැබුණාම මම පාර්ලිමේන්තුවට දන්වන්න. ඒ කියන්නේ එතුමා මේ නිවුස් එක බොරු. ඒ කියන්නේ එහෙම තත්වයක් ඒ ප්‍රතිපෝෂවල එහෙම විෂකාරකයක් නැත සහ නෑ ඉන්නකෝ මම මට පොඩක් දෙන්නකෝ ඔබතුමා මට පොඩක් දෙන්න. එහෙම තියෙනවා නම් ඒක නිවැරදි කරන්න. මොකද දැන් මේවා අපහු එකතු කරනවා කියනවනේ. මන්ද පෝෂණයේ තියෙනවා නම් ඒක පත්තරේද ගියේ රේඩියෝ එකේද ගියේ එහෙම නෙවෙයි. අද තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක එහෙම වෙන්න පුළුවන්. ඒක නෙමෙයි මේ වෛද්‍යවරයෙක් තමයි කියන්නේ හම්බන්තොට 80%ක් මේ සූර්යවැව කොට්ටාෂේ දරුවන් මන්ද පෝෂණ කියලා. උපකතානායකතුමා හම්බන්තොට දැන් MOH ට කතා කරා කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම මේ වෛද්‍යවරයෙක්ගේ පෞද්ගල අවශ්‍යතාවයක් වුණ ප්‍රකාශයක් කියලා මෙතුමා වගකීමකින් ඇවිල්ලා දැන් මට ප්‍රකාශ කරා. Start your online O-Level and A-Level today. 2022 intake is now on. Royal Institute Smart Academy. Call us on 077-988-9848.